පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට අද නව සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතව තිබෙනවා. එම කාරක සභාව අහෝසි උනේ පාර්ලිමේන්තුව පළමු සභා වාරය අහෝසි වීමත් සමගයි. කෝප් කමිටුවේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතාට හිමිව තිබූ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා කටයුතු කළා. ඒ පිළිබඳව ඇතුළු අද පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමට සම්බන්ධ කරගත් නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අද පාර්ලිමේන්තුවේ වැදගත්ම කාරණේ බවට පත්ව තිබෙන්නේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවත් කියන කාරක සභා දෙකේ සභාපතිවරු පත් කර ගැනීම කියන කාරණේ. පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් අනතුරුව සභාවාරය අවසාන කිරීමෙන් අනතුරුව අදාළ කාරක සභාවල සභාපති ධූර සහ කාරක සභිකීන්ගේ සමාජිකත්වය අවශ්‍ය ගියා. නව පාර්ලිමේන්තුව සැසි ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා. දැන් තිබෙන්නේ අදාළ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ඡන්දය මත සභාපතිවරයා තෝරා පත් කර ගැනීම. යනුව පොදු ව්‍යාපාර කාරක සභාවේ කලින් සභාපතිවරයා ලෙස සිටි සුනිල් නැති මහතා මෙවරත් පත්වේ කියන විශ්වාසය තමයි බොහෝ දෙනෙකුගේ තිබෙන්නේ. පොදු ව්‍යාපාර කාරක සභාවේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස් වී තිබෙනවා ඔව්ව තවදුරටත් සභාපතිවරේ ලබාගෙන ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා. ඒ වගේම රාජ්‍ය ගිණුම් කාරක සභාව ගත්තේ ලසඳ අලගේවන්න මහතා සභාපති ධූරයේ කටයුතු කළේ. ඔහුත් විශාල ආයතන ප්‍රමාණයක් අධ්‍යයනය කළා. ඒ වගේම නව ක්‍රමවේද හඳුනා දීමට උත්සාහ කළා. ඔහුගේ සභාපතිත්වයෙන් ඉදිරියට යාවිද එසේ නැතිනම් මේ වන විට බඳුල ගුණවර්ධන මහතාගේ නමත් හැතැම් අවස්ථාවල මන්ත්‍රීන් අතර කියවෙනවා. කෙසේ වෙතත් මේ ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරු වැඩි ප්‍රමාණයක් සිටින්නේ. ආණ්ඩුව ප්‍රතිපත්ති වී තිබෙන මේ කාරක සභාවල සභාපති ධූර විපක්ෂ මන්ත්‍රීවරු දැරීම සුදුසුයි කියන කාරණය තමයි මෙතෙක් ප්‍රතිපත්ති වී තිබුණේ. අපිට බලාගන්න පුළුවන්කම තිබෙනවා අද දවසේ මෙහි සභාපති ධූර පත්වීම අනුව මේ කාරක සභාවල ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකද යන්න. කෙසේ වෙතත් වැදගත් කාරණේ වෙන්නේ මේ කාරක සභා දෙකම රජයේ ආයතන ලාභ ලබන සහ ලාභ නොලබන රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය විමසා බැලීම සඳහා තිබෙන ආයතන. ඒ නිසා මෙහි සභාපතිත්වය මත තමයි මේ ආයතනවල ඉදිරි ක්‍රියාකාරීත්වය ආරම්භ පවතින්නේ. ඒ වගේම අද පාර්ලිමේන්තුවේ විවාදිත ගැනීමට නියමිතව තිබෙන්නේ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන ගණා කිහිපයක් තිබෙන නිවේදන පහක්. මේ පිළිබඳව විවාදය ඉල්ලා තිබුණා විපක්ෂය. ඒ අනුව අද දවසේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.